හොඳයි ඔබ සියලු දෙනා මේ තාදරෙන් දේවාම පිටත් පිළිගන්න ලබනවා තවත් සබත් දවසක උනස් අපි ඉස්සරහ සෙනුනස්තුන් කරුණාවෙන් යනත් ඒ වගේම අපි මේ මොහොතේ নমස්කාර ඇතුළෙන් පෙර ඔබේ නිත ස්ථානවල මද වේලාවක් ඔබගේ දැස් අසාගෙන ඔබගේ හදවත ඔබගේ මනස ඔබගේ සිත මේ මොහොතේ පිළිල කරගමු අපේ දහස්සේ নমස්කාර කරන පිණිස जीवमान देवी प्यादने में नमस्कार नमस्कार Thank you.
Amen. Hallelujah. Hallelujah. Oh, this is the name of God.
मनुष्य प्रसन्न करेदे අපි උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරමින්
संपूर्ण कल प्रसन्न අපි මේ දෙකම සම්පූර්ණ කළ යුතුයි අපේ ආශාවට පිළිතුරු ලැබෙන පිණිස හාලෙලූයා ඔබ දන්නවද එක්තරා දේව ධර්මයේ සම්බන්ධ මිනිස්සෙක් ගන්න මිනිස්සෙක් කවර ජේසුස් වහන්සේගෙන් අහනවා සුදු මාතේ පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 36 37 පදවලදී ස්වාමිනී මනතන් ආචාර්යන් මහන්ස වඩා උතුම් ආචාරමකට දැන් සුදු යෝහාන පතු පළවෙනි යෝහාන් පොතේ කියනවා ආඥා රක්ෂා කරන්ට කියලා එතකොට අපි බලන් කරනවා දේව වචනේ මොකද්ද ආඥා රක්ෂා කරන්නේ මොනවද අපි ආඥා රක්ෂා කරන්නේ මොනවද මේ ආඥා අපි පෙරලගමු මතේ සුවිශේෂයට සුදු මතේ පොතේ 22 26 කියවන මාතක පොත ආචාර්යනි විවස්ථාවේහි ඉත උතුම් ආඥාව प्रेम कर මේ ආඥා දෙක පිට මුළු විවස්ථාවක් අනාගත වාක්‍යයක් පිටා තිබේයි කිසේ හාලෙලූයා දිව්‍යන් වහන්සේගේ වචනේ මේ ස්ථානේ පැහැදිලිව කියනවා මුළු විවස්ථාවක් අනාගත වාක්‍යයක් මේ ආඥා දෙක මත පිටවලා තියෙනවා මේ දිව්‍යන් වහන්සේගේ වචනේ උගන්වනව මිනිස්සෙක් ඇවිල්ලා අහනවා ජේසුස් වහන්සේගේ ආචාරණි ආචාර්ය මහ ආචාරණි විවස්ථාවේ වඩා උතුම්ම ආඥාව මොකද්ද දැන් මේ ගුරුවරයාට අවශ්‍ය වෙලා තියෙනවා මේ දිව්‍ය මහන්සේගේ වචනේ දැනගෙන හිටිය මේ පුද්ගලයාට අවශ්‍ය වෙලා තියෙනවා හොඳම දේ කරන්න හාලෙලූයා අර හොඳම දේ අමාරුම දේ उत्तर පළවෙනි ආශාව තමයි තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධයෙන්ද තාගේ දිවුරු ස්වාමීන්ට ප්‍රශංසා කරව. ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. හාලෙලූයා. එහා සමානව තව එකක් තියෙනවා. ඒක තමයි තඩමෙන් තගේ අසල්වැසියාට ප්‍රේම කරව. මේ ආශ්‍යා දෙක තමයි විවස්ථාව රඳාපවතින කාරණාව. හාලෙලූයා. මම විශ්වාස කරනවා දෙව දරුවන් වෙන ඔබ මේ ආශ්‍යා දෙක හොඳින් දන්නවා. හොඳින් මේකද මේක ක්‍රියාවට දානවා මේ ආශ්‍යා දෙක ආරක්ෂා කරනවා කියලා. ඒක නිසා මම අද දවසේ බෙදා ගන්නව පරිවිදේ තමයි මේ තුන්වෙනි අනික් කාරණාව. එහෙම නැත්නම් ඊළඟ කාරණාව ආශ්‍යාව සම්පූර්ණ කරාම පස්සේ උන්වහන්සේව ප්‍රසන්න කිරීම සම්බන්ධ කාරණාව. හාලෙලූයා. කොහොමද අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේ? කොහොමද අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේ? බොහෝ මිනිස්සු හිතනවා එක එක කාරණා වලින්
දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න පුළුවන් කියලා. අපි දකිනවා හේබ්‍රව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය එස්සානේ කියනවා දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බැහැලු දවන පූජාවටවත් යාග පාප පූජාවටවත් දෙවියන් වහන්සේගේ ඒ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බැහැලු. අපි කියවමුද හේබ්‍රව පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය හෙබ්‍රව 10 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ඉස්සරහ කියනවා මුළු දවන පූජාවලටවත් පාප පූජාවලටවත් ඔබ ප්‍රසන්න නොවුසේක. හාලෙලූයා. ඔබ කොහොමද ඔබේ මෙවුකව් දෙවිඳුන්ව ප්‍රසන්න කරන්නේ? ඔබගේ දීමනාවලින්ද ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්නේ? එහෙම නැත්නම් ඔබගේම ඒ ඉතිපන්දම් වලින් දෙව නැත්තම් ඔබ පල් වලින්ද උන්වහන්සේව ප්‍රසන්න කරන්න හිතන්නේ? නෑ, දේව වශිරිය කියනවා ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න බැරෝ කියලා. මේ පාප පූජාවට ඒ වගේම මේ යාග පූජාවට. හල්ලෙලූයා. ඒක ඉස්සරහ හෙබ්‍රව පොතේ කියන්නේ මේවට බෑ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න තියෙන එක ක්‍රමයක්. හල්ලෙලූයා. Hallelujah. ඒ ක්‍රමය තමයි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න තියෙන ක්‍රමය. අපි බලන් යනවා දේව වාශ්‍යනේ. Hallelujah. මොකද අපි දකිනවා ඊශ්‍රායෙල් සෙනක මිසර දේශයේ ඉඳන් පොරොන්දු දේශයට ගමන් කරමින් සිටියදී පළවෙනි කොරින්තු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ පොඩ්ඩක් අපි කියවමු. පළවෙනි කොරින්තු 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය මේ ස්වාමී කියනවා දෙවියන් වහන්සේව ප්‍රසන්න නොවුණු අය දෙවියන් වහන්සේට ප්‍රසන්න නොවුණු අයව කාන්තාරේදී හෙලා දැක්කා. කාන්තාරේ හෙලා දැක්කා. පළවෙනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. එසේ නමුත් ඔවුන්ගේ වැඩි දෙනාට දෙවියන් වහන්සේ ප්‍රසන්න නොවුණු සේක. එබැවින් ඔවුන්ව කාන්තාරේහි හෙලා දමනු ලැබුවෝය. පුතේ කල්පනා කරන්න වගේ ප්‍රිය දේව දරුවනි මේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නේ නැති අයව දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? හෙලා දැක්කා. හෙලා දැක්කා. එයා විනාශ වෙලා ගියා. ඒ පීඩා 10ක් තුලින් ගමන් කරපු මේසනක මේ පීඩා 10ම ආරක්ෂා කළා. මේ සෙනගව ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට ආරක්ෂා කරේ. දෙව වශයෙන්ම රාජාලී තම පියාපත් වලින් පැටවුන්ව ගුණාත්මක ආරක්ෂා කරනවා වගේ මේ සෙනගව දෙවියන් වහන්සේ ආරක්ෂා කළා කියලා. ඒ දෙවියන් වහන්සේ මතියනවා මේ අය මාව ප්‍රසන්න කළේ නැහැ. මේ අය දේව බලලා මට ප්‍රසන්න වෙන්න බෑ. ඒක නිසා මම මේ අවිලා දැකලා දානවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ ඇදහිල්ල කොහෙද තියෙන්නේ? ඔබ අද ඉන්නේ කොයි ස්ථානයකද? ඔබ ප්‍රසන්න කරන්නේ දෙවියන් වහන්සේවද? ඔබ ප්‍රසන්න කරන්නේ ඔබේ පාස්ටර්වද? ඔබ ප්‍රසන්න කරන්නේ ඔබේ ෆාදර්වද? ඔබ ප්‍රසන්න කරන්නේ නැහැද මිනිස්සුෙක්වද? නෑ, ඔබ ප්‍රසන්න කළ යුත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේමයි. හල්ලෙලූයා. මිනිස්සුන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි අපි දෙවිඳුන්ට සියල්ල පුළුවන්. සියල්ල පුළුවන්. සියල්ල පුළුවන්. ඔබ ඉන්න වාතාවරණය කුමක් වුණත් ස්වාමීන් වහන්සේට හාස්කම් කරන්න පුළුවන්. හාලෙලූයා. උන්වහන්සේ හාස්කම් කරන දෙවියන් වහන්සේ. ඔබ ජීවිතේ ස්වාමීන් වහන්සේ දිග දෙන්න. මේ ස්වාමී කියනවා කාන්තාරේ හෙලා දැක්කා. කාන්තාරෙන් අඩියලම් කරන පීඩ පරිශාව. හාලෙලූයා. එතකොට හෙලා දැකීම මොනවාද? ඒ පරාජය වුණා. පරීක්ෂණවලදී පරාජය වුණා. ඒ කාලේ රතු මුහුද දෙබෑ කළගෙන අමු සෙනගට අමතක වුණා. බතුල තිබහපුවම ඒගොල්ලෝ මොරගසන්න බණ ගත්තා. අහසින් වටු වැස්සුවා, මන්න වැස්සුවා. ඒගෙම අමතක වුණා. හාලෙලූයා. හාලෙලූයා. හැබැයි දේව වශයෙන් කියන ස්වාමීන් වහන්සේව හෙලා දැක්කා. ස්වාමීන් වහන්සේව හෙලා දැක්කා. ඒක නිසා ප්‍රවේශම් වෙන්න පීඩාවේදී ස්වාමීන්ට ගෞරව කරන්න. ස්වාමීන් වහන්සේට ගෞරව කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්න. මන්ද ප්‍රශ්න උන්වහන්සේ ප්‍රසන්න කිරීම බලවත් ආයුධයක්. කොහොමද අපි දෙවිඳුන්ව ප්‍රසන්න කරන්නේ? අපි පෙළගමු හේබ්‍රව පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. හේබ්‍රව 11:6 කියවන්න.
හෙබ්‍රෝ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඒස්රායෙල් කියනවා කොහොමද අපි ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්නේ නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට පුළුවන් හල්ලෙලූයා දේව වශ්‍යනේ කියනවා මගේ ප්‍රිය දේව ධර්මනි ඇදහිල්ල නැතුව දිව්‍යන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ ඔබ ඇදහිල්ල තබන්න දෙවියන් වහන්සේ වෙත ඔබ ඇදහිල්ල තබන්න නැතුව දෙවියන් වහන්සේ වෙතට දෙවිඳුන්ව ප්‍රසන්න කරන්න බෑ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න ඔබට තියෙන බලවත් ආයුධය තමයි ඇදහිල්ල අපි දකිනවා මේ පදේටම ඉහළ පදේ හෙබ්‍රෝ 11:5 කියනවා ඒනො දෙවියන් වහන්සේව ප්‍රසන්න කළා උඩ කියවන හෙබ්‍රෝ 11:5 ඒස්සණි කියනවා ඒනො දෙවියන් වහන්සේව ප්‍රසන්න කළා ඒනොගේ ශරීරයේ පුරුදු ඉතුරු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේනේ කොසොල්ල ගත්තා ඇදහිල්ලේ ඒනො මරණය නොදකින ලෙස කෙනිය අනු ලැබුවේ දෙවියන් වහන්සේ ඔහු ගෙන ගියේදී ඔහු සම්ම නොවිය ඔහුගේ ගෙන යාමට ප්‍රථම ඔහු දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ බවට සාක්ෂි ලැබුවේ හාලෙලූයා ඒනො ගැන දේව වචනයේ වැඩි විස්තර නැහැ තියෙන එක දෙයයි ඔව් දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා කියලා ඒ වගේම මේස්සණේ කියනවා ඒනොක් ගැන සාක්ෂියක් තියෙනවා මොකද සාක්ෂිය ඒනොක් දෙවියන් වහන්සේව ප්‍රසන්න කළා දෙවියන් වහන්සේව ප්‍රසන්න කළා දෙවියන් වහන්සේව ප්‍රසන්න කළා ඒනොක් ප්‍රසන්න කළේ රජවරුන නෙමෙයි ඒනොක් ප්‍රසන්න කළේ පූජකයෙක් නෙමෙයි ඒනොක් ප්‍රසන්න කළේ මිනිසෙක් නෙමෙයි ඒනොක් ප්‍රසන්න කළේ සර්වබලධාරී දෙවියන් වහන්සේ හල්ලෙලූයා අද දවසේ ඔබ ප්‍රසන්න කරන මහන්සේව ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න හල්ලෙලූයා කොහොමද ඇදහිල්ලේ ඔබ ඇදහිල්ල ඔබ ඇදහිල්ල තබන්න ස්වාමීන් වහන්සේ වෙත මේ කාලේ ඔබ බොහෝ අවශ්‍යතාවයන් නැති මේ කාලේ ඔබ බලාපොරොත්තු නැති වෙති බොහෝයේ රෝහල්වල බොහෝයක විශ්වාසයක් නැහැ බොහෝයේ බොහෝ අවිශ්වාසයෙන් ගමන් කරන්නේ ආර්ථික කඩාවැටලා ව්‍යාපාර කඩාවැටිලා රැකියාවන් වල ස්ථිරභාවයක් නැහැ හල්ලෙලූයා හැබැයි දෙවියන් වහන්සේ වෙත ඔබ ඇදහිල්ල තබන්න ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්නට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්නට මම අවසන් කරන්න යනවා යොෂුව පුතේ දෙවියනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් දොළොස්වෙනි පදේ වෙනකන් කියනවා එක්තරා වෛශ්‍යා කාන්තාවක් කියලා. ඇගේ නම රාහබ්. ඇ වෛශ්‍යාවක්. ඇ පාපිෂ්ඨ කෙනෙක්. ඇව සුළු කරපු කෙනෙක්. ඒ නුවර ඇව එපා කරපු කෙනෙක්. හැබැයි මේ ශ්‍රිය ඇගේ ඇදහිල්ල ස්වාමීන් වහන්සේ වෙත ලැබුවා. හල්ලෙලූයා. ඒ උතුකාරු දෙන්නේ කැමිලා කියනවා මේ නුවර අපි විනිශ්චය කරන්න යනවා. හල්ලෙලූයා. මේ නුවර ස්වාමීන් වහන්සේගේ අයේ සෙනග මේ නුවර වටලා යනවා කියලා. ඈ දැනගෙන හිටියා ඊට අවුරුදු ගණනාවකට කලින් ඈ ඉපදෙන්න කලින් ඊශ්‍රායෙල් සෙනගව හිනාපු දෙවියන් වහන්සේගෙන ඈ දැනගෙන හිටියා. හල්ලෙලූයා. ඈ කියනවා. ඒ උත්කාර දෙනව සංගවල ඇදහිල්ලේ ක්‍රියා කළා. ඇදහිල්ල දැබුවා එක් කිසි කෙනෙක්ට වටින්නේ නැති කෙනා ඇදහිල්ල දැබුවා ස්වාමීන් වහන්සේ වෙත ඔබ දන්නවද ඇගේ ජීවිතේ වෙනස් වුණා ඈ ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කළා ඇගේ පහස ලබන්න ආපු මිනිස්යන් නොවේ ඇගේ රටේ හිටපු නිලධාරීන් නොවේ ඒ රජේ නෙමේ ඒ මිනිස්යන් නොවේ ඈ ප්‍රසන්න කළේ දෙවියන් වහන්සේව හාලෙලූයා මාතේ ඔබගේ පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපතේ ඉදිරි පෙළින් ඉන්නවා මේ කාන්තාව ඉස්සරහෙන් ඉන්නවා හල්ලෙලූයා වෛශාවක් කිසි කෙනෙක්ට වටින්නේ නැති කෙනෙක් සමාජයේ පිළිකුල් කරපු කෙනෙක් සමාජයේ හෙළා දැකපු කෙනෙක් හැබැයි දෙවියන් වහන්සේගේ බලවත් ඉරණමක අයිතිකාරයක් වුණා අද තෑගෙන දේශනා කරනවා ඔබේ ඇදහිල්ල ඔබ ඇදහිල්ල ඔබව ඉහළ ස්ථානයකට ගෙනියන්න යනවා. ඔබ ඇදහිල්ල තමයි ඔබව ඒ පුරවදුවට ගෙනියන්නේ. හාලෙලූයා. හාලෙලූයා. ඔබ ඇදහිල්ල පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. අද දවස මම ඔබ සමග බෙදාගෙන පණිවිඩය මෙන්නමි. ඔබ ස්වාමීන් වහන්සේව ප්‍රසන්න කරන්න. මිනිස්යන් නොවේ. මිනිස්යන්ගේ බලය සීමා සහිතයි. හැබැයි දෙවියන් වහන්සේ අසීමිත දෙවියන් වහන්සේ. දේවශීලී අලංකාර පදයක් තියෙනවා
මනුෂ්‍යයන්ට නොපුළුවන්. හැබැයි ස්වාමීන්ට සියල්ලම පුළුවන්. ඔබ විශ්වාස කරන්න. ඔබ දෙවියන් වහන්සේ. ඔබ ප්‍රසන්න කරන්න. ඔබ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි. අපි ආශා කරමු. අද ශුද්ධ ධර්මිෂ්ඨ දෙවිඳුනි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් ඔබේ පාමුල අපි එක්සිටින. විතරු දෙවියෝ ඇසුවි ඔබ වහන්සේගේ වචනයයි. බකියුව වශයෙන් ඇසීමෙන් ඇදහිල්ල වර්ධනය වෙනවා කියලා. ස්වාමිනී මේ ඔබ ආශිර්වාද කරත්. බොහෝ අවශ්‍යතාවයන් වලින් රෝගවලින් ප්‍රශ්නවලින් පිළනවවයි ඉන්නවා ස්වාමිනී. ස්වාමිනී ඒගොල්ලන්ට කිසිම උත්තරයක් නැහැ. ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් තියන්න කෙනෙක් නැහැ. ඒගොල්ලන්ට පිහිට වෙන්න කෙනෙක් නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ ඇනුදා කරත්. මා වතරිට ඒ වගේ මේගොල්ලගේ ඇදහිල්ල වර්ධනය කරන්න ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ ඔබ ප්‍රසන්න කරන්න මට අවශ්‍ය කරන බලය නිදහස් කරන්න. මේ කාලේ බාර ගන්නවා. ලේවල වැස්ම මේ හැම කෙනෙම අතේ නිදහස් කරනවා. ආලේප කරන්න ස්වාමිනී. ආලේප කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. මේ වචනේ කියනවා. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්න. මිනිසෙක් නොවේ. ඔබේ නැවුම් කාලය උන්වහන්සේ උන්වහන්සේ ප්‍රසන්න කරන්න. අපි නමස් අපි ආරක්ෂා කරමු. පියාණෝය පුත්‍රයාණෝය ශුද්ධාත්මයාණෝය. ත්‍රි ඒක දේවතුන් ඔබලම ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්න. අවශ්‍යන බලය වරම නිදහස් කරනසේකවා.